අදත් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ඇහුවම මහා දවල් තරු පෙරෙන්ට වුණා. මෙසේ ඉතා ඉහළ මිල ගණන් වලට එළවලු අලෙවි කරන්ට සිද්ධ වෙලා තියෙන්නේ අස්වැන්න අඩුවීම නිසායි. පොහොර හිඟියත් එක්ක අපේ එළවලු සහ පළතුරු අස්වැන්න අදවන විට බිඳ වැටෙමින් පවතිනවා. එළවලු සහ පළතුරු සමබල ආහාර වේලක ප්‍රධානතම සාධකයයි. එදා එළවලු 3ක් 4ක් තිබුණු බත් වේලක අද ඇත්තේ එක් එළවලුවක් හෝ දෙකක් පමණයි. කඩෙන් ගන්න සමහර බත් පැකට් වලට ඇත්තටම එළවලු දාලා නැහැ. පෙන්නලා විතරයි තියෙන්නේ. ඒ තරමටම එළවලු මිල ඉහළ යමින් පවතිනවා. බඩවල මිලක් කඩුව නැහැ. වට කඩුව තිබා ඒකත් දැන් මිල ගියා. අව ඉදිරියටත් මේ මිලම පවතී. තව මාස දෙකකින් මේ ප්‍රශ්න විසඳෙන්න නම් ගොවීන්ට පොහොර දෙන්න ඕනේ. පොහොර දෙන්න නැතුව ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැනට මඤ්ඤක පමණයි අඩුව තියෙන්නේ. දැනට ආදී ජනාධිපති පරිදි මඤ්ඤක තමයි තම්බල කඩල වෙන්නේ. අනිත් කිසි එළවලුවක් ගණන් අඩු නැහැ. හැම එකම මිල වැඩි. මිලදී ගන්න පාරිභෝගිකය අඩුයි. මිනිස්සුන්ට බඩු ආවට සල්ලි නැහැ. බඩු මිලදී ගන්න. ඒකයි වෙලා තියෙන්නේ මෙතන. මිනිස්සුන්ට ඉවසන්න බැරි මිල ගණන් තියෙන්නේ. පාර්ලිමේන්තුවේ 50 දෙනෙකුයි මිනිස්සුන්ලා 10 දෙනෙකුත් ඉතිරියා නම් මේ රටට ඇති මිනිස්සුන්ට පඩි දණ්ඩයි පාර්ලිමේන්තුවක මේන්ටේන් කරන එකට කෝටි ගණන් යනවා දවසකට. ඒව වෙලකුවා නම් නැති බැරි මිනිසුන්ට සලකන්න පුළුවන්. බඩු මිල මහත්තයා කියලා දැන ගන්න පුළුවන් මිල ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. පාම් පිටි ගෑස් දැන් හිතන්නේ ඩීසල් යනවලු ඕරට් එක නෑ මොනවත් නෑ. කොරෝනා කියලා ඉවරලා බඩු මිල යනවා. ඉතින් අයින්සේ දුප්පත් ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? ජනතාවගේ පඩියක් කිසිම දෙයක් වැඩි වෙන්නේ නෑ. ඒ වුණාට බඩු මිල අහස උසර නැගගෙන යනවා. ගසා කන එක තමයි හැම තැනම වෙන්නේ. අනිත් එක බඩුවක් ගන්න ගියාම ඔක්කොම කොවිඩ් ප්‍රශ්නේ බඩු නෑ කියනවා. තියෙන බඩුත් විකුණන්නේ ගිනි ගණන් වලට. සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මිල දී ගන්න ජාත්‍යන්තරයට ගෙවා ගන්න සල්ලි නැති නිසා මේ රටේ මේවා අධික ලෙස ගණන්ගල මේ ඊයේ පෙරේදා වෙනකොට තීනේ ඇටේ ඉඳලා මේ තියෙන සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. කඩේකින් ප්ලේන්ටියක් බොනව නම් ඒ තේකේ වියදම මේවා පවාද සීග්‍ර ලෙස ඉහළ දාන්න අද ඒගොල්ලෝ කටයුතු කරගෙන යනවා. සමගි ජන බලවේගයේ ඉහළ යන භාණ්ඩ සහ ඉන්ධන මිලට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කරනවා. ඒ පන්දමුත් රැගෙනයි. ටික ගෙන්න ගන්නවත් රටේ ඩොලර් නේ ඕන කරන ආහාර පාන ටික ගෙන්න ගන්න විදියක් නේ ආපන ශාලා කරගන්න විදියක් නේ ගෑස් නේ හැබැයි මේ අයට පෞද්ගලික ජෙට් යානා වලින් වන්දනාවේ යන්න පුළුවන්කම තියෙනවා කියනවා දැන් ඩොලර් සංචිත වැඩි වුණා කියලා හැබැයි වැඩි වෙච්ච විදිය කියන්නේ නැහැ කියලා අපි අහනවා මේ ජෙට් එකේද මේ සල්ලි ආවේ කියලා ජනතාවට කන්න බොන්න විදියක් නැතුව ඉන්නකොට එදා වේලා හම්බ කරගන්න විදියක් නැතුව ඉන්නකොට ජනතාවට ඕන කරන දේවල් ගෙන්න ගන්න ඩොලර් නැතුව ඉන්නකොට කිරිපිටි සීනි ටික නැති වෙනකොට ප්‍රයිවට් ජෙට් වලින් යනවා ආගේ සල්ලි වලින්ද ගියේ ඒ වගේම කවුදේව නිකන්දන යාළුවෝ ඒ යාළුවන්ට සල්ලි හම්බුනේ කොහමද කියලා ජනතාවට හෙලි කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා කොහොමද කිය කොහොමද කිය කොහොමද කිය දෙන්නස්ත කඩ වේදමේ මද වේගේ සජින් ගමේ මද වේගේ දිනපතා ඉහළ යන බහණ්ඩ මිල ගැන දැන් ජනතාව කවිත් කියන්න පටන් අරන්. ඉවත් වෙන්න බෑ බඩු මිල වැඩි වෙනවා. ගෑසුත් ගණන් ලිංගල් තුන හිමි වෙනවා. දරුවන් අඬයි කිරි පිටි ටික ඉල්ලනවා. දුප්පත් ජනයා කබලෙන් ලිපටම යනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න